ඒ සංසාරගත වෛරයක් නිසා සිද්ධ වෙන එකක් බව කියලා කියනවා. ඉතින් මේකෙන් අහක් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් මේ දීර්ඝ විස්තරයක් ලියා තියෙන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. බුදුරන් වහන්සේට බෝධිසත්ව කාලයේ පටන් ගත්ත වෛරක්කාරයේ කැදිරා හිටියා දේවදත්ත කියලා. අර ශාන්තලියේ වෛර වැදෙන කල්ප ගානේ ඉඳලා පටන් ගත්ත වෛරේ ලෞතර බුද්ධත්වයට වෙලා අවසාන දිනු තිබුණා. මහ වෛරය එහෙමත් තියෙනවා. කාට කියන්නේ? කාට කියලා සංසිඳුවා ගන්න. කොච්චර මෙත් වැළුවත් කොච්චර දුන්නත් වෛරය නම් අහ කරන්න කැමති නෑ. දැන් මෙහෙම කොටස් ඉන්නා මේ විවිධාකාර හේතු වල වෛරය වැඳගන්නේ. මේ සසර ගමනේ තියෙන භයානකත්වේ. සාධාරණ කොච්චර කිව්වත් හරියන්නේ නෑ. අපිට සාධාරණයි කියලා ලෝකේ සාධාරණයි කියලා එකින් එක පැත්තක් පේනවා. ඒකම අනිකරලා තියෙන මා අසාධාරණයක්. තව කෙනෙකුට එහෙම පේනවා. අපි ඉතින් මේ ලෝකයේ ඇතුලේ තියෙන මේ සාධාරණ අසාධාරණ ක්‍රමවේද වෙන් කරන්න දෙන එක ඉතාම తాවකාලික පැලැස්තරයක් විතරයි. ඕක හරියන්නේ නැහැ. දැන් කපටිකමර සතරම් වාදනයක් අරගන්න කීයක්වත් ගෙවන්න තුව නිකන් පුංචි දෙයක අලයන්ඩ බලාගෙන. තමන් අතින් සුළු මුදලක් තියෙන මුදලක් දිලා අලයන්ඩ පුළුවන්කම තියෙද්දි එකලා වෙලින්දි. ඒක කාලෙකදී මොකද කරන්නේ? ඔය රත්තරම් වාදනයක් කපටිකමින් රවට්ටලා අලයන්ඩ හිදුවා. මට ඒක ඔක වැඩක් ඇති එකක් නෙමෙයි කියලා අහගෙන විසි කරලා යන්න ගියා ටිකක් ඈත. ඉතාව වෙලින්දි කොතෙන්ද ආවේ නේකොට. එයත් අර කඳාවල් ගිය જાතියක් හරිනලු ආවේ. ළමයේ කණ්ඩායම් කෑගෙන අන්න තව එක කෙනෙක් කියනවා එයාට කියමු ගුවන්න මොකද කියලා කියලා ළමයා අඬන කොට කිව්වහම එයාත් එහාට ආවා. ආපහා මේක වෙන්නවා අනේ මේ කරන් කීයක් හරි ඔය වලල්ලා දෙකම ළමයාට දීලා යන්න කියලා. ඒක දැක්කම දැනගත්තා මේක රත්තරන්නේ. මේක ඇයි මෙහෙම දාන්නේ මේක වටිනාකම මේක කියන්න බෑ මල්ලක වස්තුවේ නැහැ මේක වටිනාකමට. මෙන්න තියෙන මං එකතු කරපු මොදල මෙන්න වලු ටික ඔක්කොම අද දෙන්න. හැබැයි මේකේ වටිනාකම පොඩ්ඩක්වත් ගෙවා ගන්න බෑ. අනේ මෙහෙ ඇත්තකි මෙහෙම කරන්න අනේ කමන්නේ අපිට ඒ තියෙන හරිය මොනවද දීලා යන්න ඔක අරයන්ද කිව්වා. හරි සාධාරණ වෙලින්දෙක් නේ කිය. වෙලින්ද සාධාරණ තමයි. හැබැයි ටිකක් කියලා එනකොට අර නොමිලිම අරයන්ද ආපු එක ආපහුවෙදී බලට අනේ වෙලින්දේ කරන් ගියා. ඒතකොට ඉහමල රහත් උනා. දැන් දෙන්නට දෙන්න යුක්තිය කියනවා. මම සාධාරණව කියලා සාධාරණ වන් ගත් එක මේ. ඕකට එන ගහන්න ඕනේ ඕක කරපු අපරාධේ මං ඕක ගන්න හිතාගෙන ඉඳලා මම මේ පොඩි වැඩක් කරන්න ගිහින් නිකන් අරගන්න මූ වෙටි ඉස්සලා පැනලා ඒක අරගත්ත මේ හැරදී ඕක නෑ නෑ මං ගත්ත එක මං දෙන්නේ සාධාරණ දෙකලම සාධාරණ කියලා අන්තිම ඕක දරන වෙලාදී අර බෝධිසත්වයන් වහන්සේ තමයි අර කොහොම තීවිත බලු ටිකක් දීලා මේක වටිනාකමක් කියලා අරගෙන ගියේ. අර යනකොට ගඟේ මැදක් යනකම් ඔරුවක ගියාම කෑ ගහලා ගියා ඔරුව ආපහු පදවපන් මං උර මෙච්චර දෙන්නේ නමුත් එයාගේ සාධාරණත් එයා ඉෂ්ට කළා ගෙදිච්ච එක නා ආපහු ගියා. දැන් මෙතනින් අල්ලගන්න බෑ පන්නර අල්ලගන්න බෑ ගඟින් එහා පැත්තට ගිහිලා මේ උරුව මෙහාට ඇවිල්ලා මිනිහ ඇහැට යනවා. මේ දාහේ වැඩිලා මුදනේ ඉතනදී වැලි අහුරක් දෝතල අරගෙන මහ පොළොවේම දමා ගහලා. තොට මේ වැලි ගැටියක් ගැටියක් ගන්න මන් තුර සාප කරනවා කියලා සාප කළා. සාප කළා පැයිලා මලා. ඔන්න ඒ සාපේ තමයි දේවදත්ත විලා අයිනකම්ම අන්තිම එකම සසරේ ආවි. බෝසතන් වහන්සේ පස්සේ කල්ප ගානක් යනකම්. ඉතින් මේ જાතියේවත් තියෙනවා. ඉතින් හරි පුදුම දේවල් වෙන්නේ මේ ලෝකේ කවදාත්ම ආදීනව දකින්න කිව්වේ ඒකයි. කොච්චර සාධාරණයි කියලා අපි කළා. සෞකර මහා දාහින් මට මහා අසාධාරණයක් කියලා කළා. දවන පලි ගන්න අය මහා ශාප කරන අයත් ඉන්නවා. එහෙම හදාගත්තාම ඔය පාප ශාප දෙකම එකට යනවා. ඉතින් මෙහෙම මේවා නැත්තේ නෑ. බොහෝ අයට මොනවා හරි තියෙනවා. ඔච්චර දීර්ඝ නැති වුණත් සාමාන්‍ය කාලයක් හරි තියෙන ඒවා තියෙනවා. අන්නේ ඒ වගේ දේවල් වලදී කරන්න දෙයක් නැති මේවා විනිවිද සිද්ධ වෙන ඒවා තියෙනවා. සමහර ලාටින් ඉල්ලපු දේ ලබා දුන්නා නම් ඔහුගේ එයින්ම සංසිඳෙන්නලා තිබුණා. ආ ආ ආරම්භය මේ මෙතන මන් තියලා යනවා කියලා ගියා නම් එහෙම අර සන්තලිය කල්ප ගානක් පස්සේ කෙනෙක් ඉන්න අවදිලා තිබුණා. නෝදුන්නා නම් මන් දන්නා තොල හොරණ එක කියලා අරගෙන යයි අර මිනිස්සයා. ඒ ආත්මේ ගතේ පුංචි බඩුවේ තිබිච්ච වටිනාකම අරගෙන උස්සගෙන යයි සාප නොකර. ඒ සාප මොනවා කළත් හරියන්නේ නැහැ සාමාන්‍ය මම මේ ගත්ත කියලා අරන් ගියා. ඉතින් ගිය නිසා සාප කළා. අනේ වෙච්ච සිද්ධිය අන්නෝ වගේ දේවල් අදත් වෙනවා. ඉස්සරත් වුණා හැම කෙනාටමත් ඔහොම එකක් කලින් කල වෙනවා. ඒ නිසා විවිධ වෛරක්කාරයෝ හැදෙනවා. තමගේ පවුල් වල අය හැදෙනවා. හැබැයි වෛරය බලවත් බැඳගත්තොත් එහෙම තව කාලයක් යනවා. අමු සැමි දෙන්නෙක් හැදෙනවා. හැදුනාට පස්සේ මේ මගේ මිනිහා මේ මගේ ගෑණි. ආයි ඒක හැම හරියන්නේ නැහැ. ලාගේ කාලා හරි මිට විරුද්ධ එකක් වලොත් එහෙම ඔක මරාගෙන වැරෙනවාම. එහෙම පුළුවන්. මගේ කන් කියලා ඉදි කරන් දෙන්න පුළුවන්. මේකත් මහා දාහේය. නමුත් මේ දාහේෙන් දගරන්නේ අපිට ඕන හැටියට පවත්වන්න පුළුවන් ඒවා නෙමෙයි. යවෝ මං උඹේ කිය උපාසයෙන් හිගයිද කියනවාද මට? ඒකේ කණිකඩ කියනවා. તો මගේ වාසේ එන්නේ මං તો කෑල්ලකේ මම
අයිති කරන්න හදන්නේ මාව මම මඩකොණ එකක් කරන්නේ මාත් මඩකොණ එකක් කරන්නේ දැන් ඉතින් මහ විශාල ආහුවලුවා ඒකේ කේපත ඇලිච් එක හින හත ගහන අවලතොර මට කරපු අපරාධයට මගේ ජීවිතේ නැති කළා ඔහොමත් කියනවා තව එකක් අපුම ඕකට නම් මම දැක්ක දෙනකොට හොදක් වෙන්න දෙන්නේ ඕක මගේ ගෑණි අසරින් ගල ගි එහෙමත් කියනවා දැන් මේ හැම එකේ කියලා වෛර පරිගණීම් කොච්චර ආවද කියනවනේ සමහර අවස්ථාවල ඔය එකෙනෙක් මැරුණාම ඊට පස්සේ තෝ කවදාවත් ගෑණියෙක් එහෙම ගන්න නැහැ මම නිකන් ඉඳලා තෝ යන්නේ නැහැ මිනිහෙක් කියලා මම මැරුණාට පස්සේ මැරිලවත් යන්නේ නැහැ මං ඕකේ පස්සේ ඉන්න ඕනේ මොකද මේ අර දැඩි ආසාව දැඩි බලාපොරොත්තු කොච්චරද කියන උපාදානිය බැඳගත්තේ භාර්යාව අත්හැරලා ස්වාමිපුරුෂයාට මැරෙන්න බෑ ස්වාමිපුරුෂයා අත්හැරලා භාර්යාවට මැරෙන්න බෑ මරණව අත්හැරලත් බෑ හැබැයි මැරෙන්නේ නෝ දැඩි අදහසක් ඇති කරගන්නවා දාලා නම් යන්නේ නැහැ මලත් මේකයි මේක දාලා මම මලත් යන්නේ ඔන්න ඔය දෙන තමයි අර මොහිනී වෙන්නේ කලු කුමාරයා වෙන්නේ ඔයක ක්‍රමය ඒ වගේ වෛරේ බැඳගත්තාම අර අමුන්සේ අද්දැවේ ඉපදිලා සමහරවල් භාර්යාව ඉඳදී ස්වාමිපුරුෂයා මලාන ස්වාමිපුරුෂයා මලයක් කියලා හිතන් භාර්යාව පස්සේ ඉන්න ආයි කවුරුත් එන්න දෙන්නේ නැහැ ආවත් එහෙම එකත් මරනවා සාප කරන බලිය හැටි හැටි භාර්යාව මලාන ස්වාමිපුරුෂයා ඉඳදී ඕකට නම් ගෑණිය කන් දෙන්නේ නැහැ මං යන්නේ නැහැ මං පස්සේ මිනි ඔය පස්සේ මිනිහට මෙල්ල හිටන් ගිහලා අර මිනිහා පස්සේ ඉන්නවා මදනිය අසනියක් විලා ඔය මේ ලෝකෙ සිද්ධ වෙන නොපෙන්නේ පැත් ඊට පස්සේ අර මිනිහා ගෑණියෙක් ගත්තොත් තිය දසකින් ගෑණි මෙල්ලලා අර යසනි මරනවා කොහොම හරි ලෙඩක් හරි හදනවා ඉතින් ඒ ක්‍රමී ඒපාර යසයා වෙලා හිටු මේක අර ගෑණිට ඉඳෙන්නේ නැන්නේ නැහැ ගෑණිට ඒක මිනිහෙක් කත ඉඳ වලසරා විනාශ කරනවා ඇවිදින්න මෙන්න මෙහෙම කරලා තියෙනවා මේකෙන් දැනගන්න එක සිද්ධියක් කියන්නේ මේ වගේ දේවල් මේ ලෝකේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන්ගේ බැඳීමේ භයානකකම කියන්නේ මේ පෙන්නන්නේ අපි මේ හොයන්නේ සැනසෙල්ල හොයන්නේ මොන જાතිය ලෝකයකද කියන එක පෙන්නන්නේ ඔය නුවර නුවර හොහලි එක්තරා මිනිස්සේ මැදි වයසේ මිනිස්සේ යම් කිසි අසනීපයක් හැදිලා මේ රෝහලේ නැවැත්තුවා පපුවේ අමාරුවක් හැදිලා මේ අමාරුව මේ නැවතුනට පස්සේ මේ තරුණ නර්ස් නෝනා කෙනෙක් ඉන්නවා ඒගොල්ලන් දීලා තියෙන අභ්‍යාසයත් මොකද්ද හැම කෙනෙකුටම දයාවෙන් කරුණාවෙන් ආදරෙන් කතා කරන්න ලෙඩුන්ගේ හිත නරක කරන්න ඉපා. ඒක ලෙඩ සුව කරගන්න විශේෂ වෙන දෙයක් ඒවා උගන්ලා තියෙනවා. ඉතින් හොල කරුණාවන්ත නර්ස් කෙනෙක් තමයි මෙතන හිටියේ. දැන් මොකද කරන්නේ? දැන් ඔයාලට හොඳද? සනීපද? ළඟට ඇවිදලා ඔළුවත් අත ගාලා අහලා යනවා. මේ ටිකෙන් ඔයාලට සනීප වෙයි. හරි සන්තෝසයි මට හරි පුදුම සාන්තියක් මේ ඉතින් දවස නෝලා එනකොට අර නර්ස් නෝනා ආවද නැද්ද ඔහොම තමයි යහන්නේ කොච්චර හරි ආගෙන අනේ ආවා මම බලලාම යන්න එයාත් එහෙම කිව්වා නර්ස් නෝනාගෙන කරුණාවට ඇදීන් බලන්න ඔයාලා සනීපේ වැඩි කල්ලා නැහැ අමාරුවක් වෙන්නේ නැහැ ඔහොම ඉතින් තරසලා තියලා යන්න නමුත් මේකේ වැඩි වෙලා දන්නේ මේ ක්‍රමක්‍රමී පොපි අමාරු වැඩි අන්තිමට අල්ල ගහයිදන් කිව්වා මට දොලන් වීදුරුවක් හදලා දෙන්න කියලා එන් දොලන් වීදුරුවක් හැදුවා මට ෆෝන්ඩ කිව්වා. ඉතින් ඒ දවස් නෝනා ෆේව්වා. පොඩක් ෆෝන් වල අතින් අල්ලගත්තා. අතගසා දැමිනා ඉදිරි දවල් හොඳ නැන් ලෙඩාවේ. අවන්ට ඇති ඔය අයිතුරු ටික බොන්න කිව්වා. දැන් කොරන්න දෙයක් නෑ. මේකෙන් අර හිතවත් නරක වෙන්න උගුලා බිව්වා. බොනෝන පණ ගියා. සිද්ධිය ඔච්චරයි. දැන් විලා තියෙන සිද්ධිය ආධ්‍යාත්මිය කොහොමද? අර නර්ස් නෝනා බංගලාවේ එයාට තියෙන කාමරයක් තියෙනවා. එයා ඉන්නකොට එක දවසක් බලනකොට නිදා ඉඳලා ඇහැරලා බලනකොට කොට්ටේ ඇති තියෙනලු අරුංගල් ජෝඩුවා. ඊළඟ දවසේ බලනකොට චේන් එකක් තියෙන රත්තරන් දෙයින් එක. දැන් මේව කොහේ ඉන්නේ මයි කාමරේ. ආපු දිහත් දන්නේ නැහැ. අයිතිකාරයෙකුත් නැහැ. මෙයා මොකද කරන්නේ? එක්තරා ටින් එකක් තියලා කායික හරි කවන්නේ දාලා තියන්නකො මේක පුදුමයි නේ මහ පුදුමයි දෙයක් මේක. මයි කාමරේ මේව ඉන්නේ කොහෙද? අනිසරේ බලන දවසේ ගානේ බුදිර ඇහැරලා බලනකොට කොට්ටේ ඇති තියෙන මොනවා හරි රත්තරන් බඩුවා. මුද්දා චේන් එක ඔව ෆීල්ලා තියෙන අතීර බලනකොට හරි පොඩි ටින් එක ෆීල්ඩ් එකතු වෙලා දැන් මේක හොයලා බලන කෙනෙකුත් නැහැ කියන්න දෙයක් නැහැ මෙයා දන්නේ නැහැ කොහෙද ලොකු වටිනාකමක් ලක්ෂ ගානක වටිනාකමක් එකතු වෙලා අර බලු කොහෙන් ගේනවා දන්නේ නැහැ කවුරු ගේනවා දන්නේ නැහැ ඊට පස්සේ මේ තරුණ නෝනාට ගෙදරින් විවාහ යෝජනාවක් පෙනහල්ලා මෙයා විවාහ කරලා දුන්නා තව කෙනෙකුට ඒ විවාහ කරලා දෙනවා කියලා දැනගත්ත විලේ ඉඳන් තිබිච්ච බඩු ඔක්කොම ආපහු ඇද්දා අදීපුවා ඇදලා මොකද කරන්නේ බත් හැලියට වැලි විසි කරනවා ගල් ගහන වගේට මෙන්න මෙහෙම සිද්ධියක් වුණා දැවර
විවාහය කලාකපල් දෙනවා කරන්න දෙන්නේ විවිධ කරදර ස්වාමියාට කරදර ඒ නෝනාට කරදර දැන් මොකද්ද වෙලා තින්නේ කියලා පස්සේ තමයි දැනගත්තේ මේකෙහි විශාල දැඩි වැඩිමකින් මේ මිනිස්යා වලේ මටයි මටයි ටිකර ගන්න දෙන්න නැගින හැංගීමක් තියාගෙන ඒ හැංගීමත් එක්කලා වැඳිච්ච වැඩිම කිසි කෙනෙකුට විවාහ ජීවිතය කරා ගත කරන්න ඉඩ දෙන්නේ අනික කෙනෙකුට හිතවත් වෙන්න ඉඩ දෙන්නේ නොපෙන ලෝකෙ ඉඳගෙන ඒවට පහල ගගහ මෙන්න මෙහි විප්ලවයක් කළා ඔය විප්ලවය කරගෙන ඉන්නකොට මොකද කරන්නේ දැන් මේක බේරගන්න ක්‍රමයක් නැහැ අර කරදර කරනවා අන්තිමනේ මෙයාට ආවේශය එන්න පටන් ගත්තා ආවේශිලා කියන පටන් ගන්නවා මනුස්සයා දොස් කියනවා තොගේ නෙවෙයි මේ නර්ස් මාගේ අර ආවේශිලා ආයෙ කඩීම කියනවා අන්තිමන මේක අහක් කරගන්න ගිහිල්ලා දැන් විවිධාකාර කම් කටලු ඇති බලපුවාම පිරිත් කියන්නේ ස්වාමීන් වහන්සේලා කියන්නේ පිරිතක් කියන්නේ කියලා තියපුවාම යා ඒක කරනවා කරන්න හදන මොකද කරන්නේ ආවේශිලා කියනවා තෝ අහවල් ඉකලා නේද තෝ අහවල් කියන තෝ ආමුදුරු කෙනෙක් නෙමෙයි ඵලයන් ආමුදුරු වෙන්නේ නැහැ පලාදලුවා කාරණේ දකින්නවනේ ඊට පස්සේ පිරිත් කියන්නේ කෙනෙක් නැහැ ඊට පස්සේ ආයෙ මොකද කරන්නේ ඔය යෝගී ආශ්‍රමයක් වැනි ආරණ්‍යයකට ගිහිල්ලා ඔය කාරණේ කියපුවාම ආනි අනි ඒකට කවන්නේ අපි එන්නම් අපිට බලාගමුකෝ කියලා ඒගොල්ලෝ පොහොය කරලා පාරිශුද්ධ වෙලා ඔක්කොම කරලා උන්වහන්සේ දාවට පස්සේ අර පිරිත් මණ්ඩේ ඉන්න ගහම ළඟට ඇවිදින් වටපිට ඔක්කොම දිහා බලලා ඔබ වහන්සේලා පිරිත් කියන්න දාවේ කාටවත් කරදර කරන්න නෙමෙයි කාටවත් යහපතක් කරන්න මේ බුදුරණන් ආදේශනා මේ පිරිත් කියන්න කියලා මෙහෙම කියපුවාම අඬලා යන්න ගියා මම එන මොකක් කරන්නද කියලා දැන් ඒගොල්ලන්ට වෛද්‍ය විද්‍යාවක් තිබුණ නැති හින්දා මොකක් හරි හේතුව උන්වහන්සේලා සීලවන්තකමක් දැකලා කරන්න දෙයක් නැති කොමද දැන් මෙහෙම කළාට පස්සේ අන්තිමට පිරිත් කියලා වුණාම අඬලා කෑ ගන්න පටන් ගත්තා මට නම් දාල යන්න බෑ මෙන්න මේ කාලේ ඉඳලා මම මේ ඇවිදලා ඉන්නේ ඉතින් මේ ඇතනේ දාලා මට යන්න බෑ මාව පන්නන්න නම් එපා කියලා අඬනවා ඊට පස්සේ මොනවා කිව්වත් හරියන්නේ නැහැ මේ බුද්ධාඥාවට අනුකූලව කෙනෙක්ට හිංගින් දා කරන්න බෑ ඉවත් වෙන්න ඕනේ කිව්වම එනම ආර වැට ළඟින් එහාට යන්නේ නැහැ වැට ළඟ ඉන්නා එයින් එහාට නම් මම යන්නේ නැහැ කිව්වා ඔයගොල්ලෝ මෙහා අරසා දාගන්න මම වැටෙන් එහාට යන්නේ අවුරුද්දක් නම් අහක් වෙලා ඉන්නා මෙහෙම කියනවා ඉතින් අවුරුද්දා කෙනකම මොනවා කරදරයක් තිබුණේ අවුරුදු 5600ක් ගල් ගහනවා ගල් ගහනවා ආවිසේනවා ඔහොම අවුරුදු 3ක්ද 4ක්ද යනකම් අර හාමුදුරු ගෙනලා අවුරුද්දා ගානේ පිරිතක් කියකේ ටික කාලයක් ඉන්නකොට එක්තරා කට්ටාණි පිරිසක් ඇවිදලා හිටන් ඒගොල්ලෝ යන්නේ ගම ඒගොල්ලෝ එකිනෙකා කරමු විස්තර කයි වාරු ගහනවා මෙයාගේ බෝඩින් කාමර තියනවා දෙන්න ඒ කාමරයකට ඇවිදලා ඉන්නකොට මේක ඇහිලා හිටන් මේගොල්ලෝ ඇහලිටන් මෙන්න මෙහෙම කරදරයක් මටත් තියෙනවා මොකද කරන්නේ අහුවම සත්තරන් නූල් කැල්ලකුයි ඔන්නේ අවශ්‍ය කරන බඩුයි කියලා ඉතින් මෙන්න මේටි හොයා දෙන්න මම ඒක බලා ගන්නම් කියලා. ඒ මිනිස්සු ඇවිදලා හිටන් ඔක්කොම කළා නම් නූල් හිර කරලා හිටන් අර මිනිස්සු අල්ල හිර කර ඉන්න කුපියයි දාන්නේ යන්න ගියා. ඊට පස්සේ ප්‍රශ්නේ කරා. ඒ වෙච්ච සිද්ධියක් ගැන කියලා. ඉතින් ඔන්නෝම සිද්ධි. ලොකු ගැඹුරු දේවල්. දැන් මෙන්න මෙයාගේ මේ එක එක කෙනාට මෙහෙම දේවල් තියෙනවා. ඊට පස්සේ පින් ගන්න මට ওই පින් ඕනේ නැහැ. මට ඕනේ මේ ඉස්ත්‍රිය. මට පින් ඕනේ නැහැ මට ඕනේ මේ පුරුෂයා මට ඒක අදාල යන්න බෑ මොනවත් ලෝකේ ඉපා මට මෙච්චරයි ඕනේ කියලා මේ අවිද්‍යාවේ මහතේ තරම මෙන්න මෙහෙ මේ දැඩි බඳීම් වලින් මෙහෙම හිත ඇති කරගන්නවා ඊට පස්සේ මොන පින් කළත් මොනවා කළත් හරියන්නේ නැහැ කර්ම වේග හට ගන්න හැටි මේ ලෝකේ බැඳුනහම ඇති වෙන විවිධාකාර ලක්ෂ්‍යත් වල හැටි ඔය එන මහා භයානකයි ලෝකේ පැවැත්ම ඉතින් අපිට එකපාර නිගමනය කරන්න බෑ මෙහෙම දේවල් කොහොම අරින්නද ඇරලා අපි සැනසෙන්නේ කොහොමද කියලා මේ ලෝකේ ඉඳලා සැනසෙන්න බලන්න නම් එපා මේ මහා මනුෂ්‍ය ලෝකෙත් එක මනුෂ්‍ය ලෝකෙත් එක තියෙන මේ සියලු දෙන ඇලීම ගැටීම මුලාව අප්‍රමාණයි අන්‍යෝන්‍යය කෙරෙහි සම්බන්ධයන් කෙරෙහි මෙහෙම දෙයක ඉඳලා සන්තෝෂයෙන් සැනසීලා අපි දරුණ හැටියට අපි ජීවත් වෙමු කියලා කියන්නේ ලෝකයක් හැදිලා නැහැ ඒ අපේ හිතවිල්ලක් විතරයි මට ඕන හැටියට සැනසීල ජීවත් වෙන්න මට ඕන කියන එක තමගේ මානසික දෘෂ්ටියක් විතරයි එහෙම ලෝකයක් කාටවත් නැහැ ඒ ඕන හැටියට ඉන්න ලෝකයක් නැහැ හිතුවා නම් ඒකත් අවිද්‍යාව නිගමනය ඉතින් මේක දැනගෙන ඉතින් අප්‍රමාදව මොකද කරන්න ඕනි ආර්ය ධර්මයේ තේරුම් බලන් මේ ලෝකේ අසාරත්වයේ හැටි නේ කියලා තේරුම් බලන් ලෝක සත්‍යයල මගෙන් අවේලක් අසාධාරණයක් කවදා හරි සංසාරයේ සිද්ධ වුණා නම් මම මේ කරන පුණ්‍ය කුසල ආශිර්වාදේ එයාට විහිදුවලා පතරෝලා මං යහපත කරලා ඉතින් මං ඒ වන්දිය ගෙවනවා වෙන මම මොනවා කරන්න ඔය ටික කරින්න අවංක හිතකින් කරනකොට අපිට හුඟා දුරට තියෙනවා බුදුන් වතු වදා දහම ඇරෙන්න තවත් කොහේ ගිහිල්ලවත් මට ගන්න දෙයක් නැහැ කියලා අදහස එනවා ඉස්සෙල්ලා එතකොට දකින්න අපමුණි තිරෝනා හැර කියන වත් මෙදනා හැර කිරි පිරිතනා වැන්න අඟ රැගෙන කිරි දෝනා මේ පැරණි කතා දේශනාව අප තුන් ලෝකාග්‍රෝ බුදුපියාණන් වහන්සේ
දේශනා කළ දේශනාව අත්හැරලා වෙන ක්‍රමයකින් සැනසුම හොයාගන්න යන්න හිතුවා නම් කිරිපිරිච්ච තනබුරුල අත්හැරලා ගිහලා අඟල්ලාගෙන කිරි දොවන්න හදනවා වගේ වැඩක් මේ උපමාව එනවා ඉතින් හිතන්න එපා තමන්ට බේරෙන්න බලන්න මේ බුද්ධ ශාසනය තුල කියන ක්‍රියාමාර්ගයෙන් බේරෙන්න පුළුවන් නම් බේරෙනවා කියලා බලන්න ඕන එහෙනම් ඒකත් අත්හැරලා තියලා පොඩ්ඩක් ගිහිල්ලා කට්ටානි මහත්තයා හම්බෙලා කිව්වොත් අඟල්ලාගෙන කිරි දොවන්න යන එකට තව කිරිපිරි තනිය පිළිලා නැහැ एक हिंदा अंगाला हिंदुआन बुद्धुधामी गणती शांति यहाँ शांति अखोयान खट्टा डिहन कहारी तोविल पाविल करें कहारी वो बाहर एक ही करा बोलवा एक दहास गुनिया खिल बुद्धान अरे कर्म भी बलवटना विन कर विदो विदो गणती धर्म मार गया कन गमन करा इन तोविल पाविल कर खट्टा की रेह पास बाहर शांति करवात ने मैं दहाम तो धर्मानुकूल हित पाल क्रम विधि क्रियात्मक विधे ने जाओ विधि ना मेरी ले सत्य कमला कमा किला करोनी अप्रमादी बुद्धपियान अनुहति देश अन्े करता जीवित मेरे इच्छेला सिहि नति वे इच्छेला उत्पल वे इच्छेला करंड पुलवा तल आर धर्मी असर कल आर धर्मी मन सी करला चतुरा सत्य आबुद्ध कर यम खटे मम एक करवाकि अप्रमादी होते वेन्न की हदागे निंदा लोक हदागिन होदेला හිටියා වුණත් ප්‍රශ්නයක් නෙමෙයි නමුත් ඒකට හිත දියන්න යන්න එපා මේ ලෝක කියන්නේ හිම එකක් නෙමෙයි යථාර්ථයේ දකින්නට ලෝකේ පාවෙයි ලෝකේ පාවු දුන්නාට පස්සේ නිවීමේ සැනසීමේ සාන්තිය ධර්මානුකූලව අවබෝධෙවි ධම්ම අහනකොට දකින්නකොට එහෙමක අනුගමනය කරලා ඉතින් දෙන්න බලන්න ඒකයි පිළිසාර නැතු මේ ලෝකේ හදාගෙන කරේ නිරෝගී වෙන්න පිළිසාරණක් ගතතර ඒවා තාකාලික දේවල් මිසක් ඒවා යථාර්ථයක් නෙමෙයි ඉතින් පුළුවන් තරම් තමයි නිදහතුන ඉතින් ඒ තමන්ගේ අවේද සාධාරණ විචාරය මේ පින් විහිදිලා මෙතන සුකිට මෙතන යහපතෙන් ඉන්න කියලා එහෙදිය කරන්න කියලා තුන් රාගුණ ආශිර්වාදයෙන් සැකවර්ණි මේ ආරි මාර්ගයේ පූර්ණ කරනකොට මගේ පෑදෙන්නේ ඊ රැකවර්ණ ලැබේවා කියලා ඒක බලාගෙන බලාපොරොත්තු වෙන්නේ. ඒටිගෙනකොට සමන් ලැබෙන හරිය ලැබි. අදමලත් එකයි හිටමලත් එකයි. තමන්ගේ වැඩේ කරගෙන. ඕකයි මේ දෙකේ